මම මහාචාර්ය ඉන්දික කරුණාතිලක කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනයේ පිරිමද මහාචාර්යවරය වශයෙන්ද ඒ වගේම කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජනය කරමි. අපි දැන් මේ ගැටලුවට විසඳුම් වශයෙන් යෝජනා වෙලා තියෙන එක ගැටලුවක් ගැන කලින් මහාචාර්ය කොමලගේ සාකච්ඡා කරා. මම මෙතනදී ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහිදී යෝජනා වුණ තව විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් නීතිගත කිරීම. අපි වෛද්‍ය පීඨ ආචාර්යවරුන් වශයෙන් මෙහෙදි කියන්න බලාපොරොත්තු වෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් කියන්නේ වෛද්‍ය අධ්‍යාපනයේට අත්‍යවශ්‍ය මූලික සාධකයක්. අත්‍යවශ්‍ය මූලික සාධකයක් විනා මේ ගැටලුවට විසඳුමක් නෙමෙයි කියන එක. මම මෙහිදී සුළුවෙන් ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නම් වෛද්‍ය අධ්‍යාපනයේ මූලික ප්‍රමිතීන් කියන්නේ මොකක්ද කියලා. Minimum Standards in Medical Education. මේ සංකල්පයේ මුලින්ම ගෙනාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධිතව පවතින වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර ලෝක සංසදය. අපි කියනවා World Federation of Medical Education WFME. මේ Minimum Standard නැත්නම් අවම ප්‍රමිතීන් කියන සංකල්පයේ මුලින්ම ගෙනාවේ 1990 ගණන්වල අගභාගයේදී. ඒකට හේතුව තමයි වෛද්‍ය අධ්‍යාපනයේ ඉහළ ප්‍රමිතිය අවශ්‍ය ඒක සුරක්ෂිත කිරීමේ තිබ දැඩි අවශ්‍යතාව. ඒ මත WFME එක මගින් ආදර්ශයක් ලබා දුන්නා, ආකෘතියක් ලබා දුන්නා ලෝකයට වෛද්‍ය අධ්‍යාපනයේ මූලික ප්‍රමිතීන් මෙන්න මේ ආකෘතිය යටතේ සිදුවිය යුතුයි කියලා. ඒ ආකෘතියට අඩංගු වෙනවා ශිෂ්‍යයන් බඳවා ගැනීම, පාඨමාලාව, ශායනික පුහුණුව, ආචාර්ය මණ්ඩලයේ සහය අවශ්‍යතා සුදුසුකම්, තියෙන සම්පත්, ඒ වගේ සාධක ගණනාවක්. කරුණු 8ක් මත පදනම් වෙලා තමයි ඒ ආකෘතිය ඉදිරිපත් කරලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ World Federation of Medical Education මගින්. ශ්‍රී ලංකාවට සමාන්තරව සෞඛ්‍ය සේවය පවතින ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වගේ රටවල්වල මේ අවම ප්‍රමිතීන් තීරණය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සිදුවෙන්නේ වෛද්‍ය සභාවන් මගින්, Medical Council මගින්. ශ්‍රී ලංකාවෙත් ඒ වගේ මෙඩිකල් කවුන්සිල් එකක් පවතිනවා. මෙතන අපි අවම ප්‍රමිතීන් කියලා කිව්වට ඇත්තට මේ ප්‍රමිතීන් ඉතා ඉහළ මට්ටමකින් පවයි දක්වලා තියෙන්නේ. මොකද වෛද්‍ය අධ්‍යාපනය කියන්නේ රෝගීන්ගේ ජීවිත හා ඍජුවම බැඳුණු කාර්යයක්. ඒ නිසා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් ඉතා ඉහළ මට්ටමින් පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා මේ අවම ප්‍රමිතීන් කිව්වට ඇත්තට මේින් අපිට හැඟෙන්නේ ප්‍රමිතී අඩුයි කියන එක නෙමෙයි. උදාහරණයක් වශයෙන් කිව්ව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය ශික්ෂක අවම වශයෙන් පැය 2500ක 3000ක කාලයක් ශායනික පුහුණුවේ පමණක් නිරත වෙනවා. ඒ වගේම විෂයන් විශාල සංඛ්‍යාවක් ඉගෙන ගන්නවා. මේන් මා කියන්න බලාපොරොත්තු වෙන මේ අවම ප්‍රමිතින් කියලා කිව්වට මේ ප්‍රමිතින් ඉතා ඉහළ මට්ටමකින් තමයි පවත්වාගෙන යන්නේ. මේ තියෙන ප්‍රමිතින් මේ මට්ටම යම් ආයතනයක අවශ්‍යතා මත හෝ යම් කෙනෙක්ගේ අවශ්‍යතා මත අඩු වැඩි කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ම කියලා තියෙනවා මේ ප්‍රමිතීන් මොන මට්ටමක පවත්වාගෙන යා යුතුයි කියලා. ඒක නිසා තමයි එක්සත් රාජධානිය වගේ රටක ලාභ ලබන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න කවුරුත් හිතන්නේවත් නැත්තේ. මොකද මේ මට්ටමට ළඟා වෙන්නේ ප්‍රමිතීන් ලබා දෙන්න එක්සත් රාජධානිය පවා හැකියාවක් නැහැ ඒ තියෙන තත්ත්වයේ අනුව. ඒ තරම් ඉහළ මට්ටමකින් තමයි අවශ්‍යතා නැත්තම් ස්ටෑන්ඩඩ් කියන එක පවත්වාගෙන යන්නේ. දැන් ඇයි මම කියන්නේ මේ අවම ප්‍රමිතීන් කියන එක මූලික අවශ්‍යතාවයක්, මේක ගැටලුවට විසඳුමක් නෙමෙයි කියන එක? ඒකට කියන්න හේතුව තමයි වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් ස්ථාපනය කිරීමේදී තිබිය යුතු පියවර. ඒ පියවර එකක්වත් හරියට සිද්ධ නොවුණ අවස්ථාවක, ඕයව හරියට සිද්ධ නොවෙන්න තියෙන අවස්ථාවක අවම ප්‍රමිතීන් කියන ඒ ලියවිල්ලෙන් පමණක් ප්‍රමිතිය පවත්වාගෙන යන්න බෑ. උදාහරණයක් තමයි දැන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව 2010 ඉඳලා අවම ප්‍රමිතීන් කියන එක ප්‍රායෝගිකව පාවිච්චි කරා. ඒ සම්බන්ධ ප්‍රකාශනයක් පවා තියෙනවා. ඒ ප්‍රකාශනය අනුව තමයි ප්‍රායෝගිකව වෛද්‍ය සභාව මේ දක්වා කටයුතු කරගෙන ගියේ. ඒ අවම ප්‍රමිතීන් කියන ඒ ප්‍රකාශනය ඇත්තර මේ අපේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් පදනම් වෙලා තිබ්බේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ World Federation එකේ ප්‍රමිතීන් අනුව. එයින් පිට
අපිට අවම ප්‍රමිතින් හදන්න බෑ. එළිය කියලා දෙක සංසන්දනය කරලා බලන්න ඕන කෙනෙකුට. World Federation එකේ minimum standard එළිය විල්ල. සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංගමයේ වෛද්‍ය සභාවේ ලියවිල්ල සංසන්දනය කරන කෙනෙකුට ඉතා පැහැදිලිව පෙනෙයි. ඒ දෙක අතර ඉතාමත්ම ඒ එකම ආකෘතියෙන් තමයිව හදලා තියෙන්නේ. ඒ පිට ආකෘතියකින් ඒක හදන්න බෑ අපේ තියෙන ඒ වෛද්‍ය සේවා වෛද්‍ය අධ්‍යාපනයේ ඇතුලේ. ඒක ඒ තියෙන බව දැන දැන තමයි මේ දක්වා සිදු වෙලා තියෙන වැරදි ක්‍රියාමාර්ග සිද්ධ වෙලා තියෙන්නේ. එළියවිල තිබිලා තියෙද්දිත් අවුරුදු ගණනක් තිස්සේ 2010 ඉති ඉඳලා එළියවිල තිබිලා තිබුණා. තව උදාහරණයක් මම කියන්නම්. ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මූලික සුදුසුකම් පිළිබඳ ලියවිල්ල ඉතාමත්ම කරුණු ගණනාවකට, ඒ කියන්නේ හොඳින් ලියවන ලියවිල්ල, ඒකේ සඳහන් කරලා තියෙන වෛද්‍ය විද්‍යාලයකට කොච්චර අක්කර ගණනක් තියෙන්න ඕනද, මහාචාර්යවරයාගේ කාමරයේ තියෙන වර්ග අඩි ගණනක් ඒකේ සඳහන් කරලා තියෙනවා. ඒ තරම් කරුණු වලට ගිය ලියවිල්ලක් තියෙද්දි ඔබලා දන්නවා ඇති ඉන්දියාවේ තමයි වෛද්‍ය අධ්‍යාපනයේ තත්ත්වය ඉතා පහළ මට්ටමක පවතින ආයතන ගණනාවක් තියෙන්නේ. සමහර ආයතන තියෙනවා වෛද්‍ය සභාවෙන් පරීක්ෂණයකට එනකොට රෝගීන් කුලියට ගන්නවා රෝහල පුරවන්න. නැත්තම් වෛද්‍යවරුන් කුලියට ගන්නවා රෝහල පුරවන්න. ඉතින් මම මෙතෙන්ද කියන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සිදුව යුතු ක්‍රියාපිළිවෙළවල් ඒ පීවරවල් හරියට සිද්ධ නොවන අවස්ථාවක හෝ සිද්ධ නොවෙන්න ඉඩ තියෙන අවස්ථාවක වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රවිතීන් කියන ලියවිල්ලෙන් පමණක් මේකට විසඳුමක් ලබා ගන්න හැකියාවක් නැහැ කියන එක. එවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් තව පොඩි අදහසක් මතු කරන්න අවශ්‍යයි. අපිට ආරංචි වෙනවා මේ රෝහල ඇත්තටම රජයට පවරා ගන්නවා කිව්වට මේක බදු ගැනීමක් කියලා වෙන්නේ. රයිට්, නෙවිල් ප්‍රනාන්දුගෙන් බද්දට ගන්නවා ආණ්ඩුව. අපි අහනවා ඇත්තටම ඒක පවරා ගැනීමක්ද නැත්නම් නෙවිල් ප්‍රනාන්දු සහිතගේ මේ ප්‍රොපර්ටි එකක් වත්කමක් මේ ආණ්ඩුවෙන් යම්කිසි කාලයකට බද්දට ගැනීමක්ද සිදු වෙන්නේ කියලා. ඒක හරියට පැහැදිලි කරන්න ඕනේ ආණ්ඩුව කොහොමද කියලා මේ වෙන්නේ. තව පොඩි දෙයක් මම සඳහන් කරන්න කැමති මේ මහාචාර්ය ඉන්දික කරුණා තිලක කිව්ව එකට. දැන් මේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන සඳහන් කරනකොට අපිට ගොඩක්ම අපි කම්පෙයා කරන්න ලේසිම තමයි අපි ඇමරිකාවට, එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට යන්න කලින් ඉන්දියාව. ඉන්දියාව බංග්ලාදේශේ, පාකිස්තානේ වගේ ළඟපාත තියෙන රටවල්. දැනට අවුරුදු කීපයකට කලින් ඇකඩමික් මෙඩිසින් කියන සංගරාව, ඒක බොහොම ප්‍රසිද්ධ ඇමරිකන් සංගරාවක්, ඒක මහාචාර්යවරු දෙන්නෙක් ලියවිල්ලක් ඒකට ලියනවා. මේ දකුණු ආසියාවේ තියෙන වෛද්‍ය අධ්‍යාපනය අවුරුදු 100කට කලින් ඇමරිකාවේ තිබුණ වෛද්‍ය අධ්‍යාපනයට සමාන කරලා. මොකද අවුරුදු 100කට කලින් ඇමරිකාවේ තිබුණේ තාත්තා වෛද්‍යවරයෙක් නම් පුතාට වෛද්‍ය පිටර යන්න පුළුවන්. ඒ වගේම සල්ලි තියෙනවනම් වෛද්‍ය පිටර යන්න පුළුවන්. වෛද්‍ය පිට කිසිම පාලනයක් තිබුණ නැහැ. බොහොම පාලනයෙන් අඩු වෛද්‍ය අධ්‍යාපනයක් තිබුණේ. මේ පුද්ගල දෙන්න එක සංසන්දනය කරනවා සවුත් ඒෂියන්, දකුණු ආසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට අවුරුද්දයකට විතර කලින් පබ්ලිෂ් වෙච්ච ඩොකියුමන්ට් එකක්. ඊට පස්සේ අපිට සිද්ධ වුණා, අපිට කියන්නේ සංගරාවට නෑ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය එහෙම නෙවෙයි, පාකිස්තානේ, ඉන්දියාවේ, බංග්ලාදේශ වෛද්‍ය අධ්‍යාපනය එහෙම වෙන්න පුළුවන්, හැබැයි අපේ වෛද්‍ය අධ්‍යාපනය එහෙම නෙවෙයි, අපේ කොමන් එක්සෑම් එකක් තියෙනවා, ඇඩ්මිෂන් එක්සෑම් එකක්, ඇඩ්වාන්ස් ලෙවල් කියලා අපි කියනවා, පිට වෙනකොට කොමන් එක්සෑම් එකක් තියෙනවා, කොමන් MCQ කියලා අපි කියනවා. ඒ වගේ හොඳ රෙගියුලේෂන් එකක් ඇති අධ්‍යාපනයක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් මේ යන විදිහට ගියෝතින් අන්න එහෙම කියන්න තියෙන හැකියාව නැති වෙනවා. අපිත් ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානේ ගානට ඒ මට්ටමට අපේ වෛද්‍ය අධ්‍යාපනයේ වැටෙන්න බොහෝම කිට්ටුයි මේ යන විදිහට ගියෝතින්. කොම්මලගේ මහත්මයා සඳහන් කරා දැනටමත් ඒක ඇතුලේ ඉන්නවා ලියාපදිංචිය නැති සමහර වෛද්‍යවරු, ඒ වගේම ලියාපදිංචිය නැති හෙදියන් ඉන්නවා කියලා. එතකොට මේක රජයට පවරා ගත්තහම අර හෙදියෝ වෛද්‍යරුත් එක්කමද පවරා ගන්නෙ, එහෙම නැතුව අලුතෙන් රජයෙන් පත් කරන වෛද්‍යරු පත් කරනවද කියන එක අපි දන්නේ නැහැ. මම දන්නේ GM එක ඒක සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නේ අහයි පැහැදිලිව. ඒ වගේම දැන් සාමාන්‍ය ජනතාව ඒ විදිහ බෙහෙත් ගන්න, සේවාවන් ලබා ගන්න, ඒ වගේ
කොලිටි එක ගැන ප්‍රශ්න තියෙන වෛද්‍යවරු සහ හෙදියන් ඒ වගේ කොටසක්ගේ ප්‍රතිකාර සේවාවන් ලබා ගන්න සාමාන්‍ය ජනතාව ඒ විද ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි අපි මෙහෙමයි අපි ඇත්තෙන්ම සක්නක් කිව්වට කමන්නේ සටන තමයි. නමුත් මූලික වශයෙන් මම හිතන්නේ අපි වෛද්‍ය පීඨ ආචාර්යන් වශයෙන් අපි අවබෝධ කරගෙන තියෙනවා මේ සෛතම ආයතනය තවදුරටත් පවත්වා ගැනීම කළ නොහැකි දෙයක් කියලා. දැනට පවත්වාගෙන යන මේ උපාධි ප්‍රදානය කිරීමේ පාඨමාලාව සිදුවිය යුතු නැති දෙයක්. ඒ නවතා ලැබිය යුතුයි අනිවාර්යයෙන්ම. එකක එක අතකින් මේ වෛද්‍ය ශිෂ්‍යන් දසදහස් ගානක තියෙන ඉල්ලීමේ තියෙන සාධාරණත්වය අනික් අතර ගත්තහම මේක මේ ස්ථාපිත කරලා තියෙන ක්‍රමවේදයේ වැරදිකම දැනට කරගෙන යන ක්‍රියාපිළිවෙතේ වැරදිකම දැනට කර යන පාඨමාලාවේ තියෙන අඩු ප්‍රමතිය ඒ විතරක් නෙමෙයි වඩාත්ම වැදගත් කාරණේ තමයි අපි වෛද්‍ය පීඨ වුණහම සෑම වෛද්‍ය පීඨයක් අතරම අන්තර් සම්බන්ධතා තියෙනවා. දැන් කොළඹ වෛද්‍ය පීඨයේ විභාගයට මමත් වෙනවා මේ පරීක්ෂකවරයෙක් වශයෙන්. අපේ පේරාදෙණියේ තියෙන වෛද්‍ය පීඨ විභාගයට කොම්මලගේ මහත්මයාත් අපි ගෙන්නනවා. ඉතින් එතකොට අපි වෛද්‍ය පීඨ අතර එකට සම්බන්ධ වෙච්ච විභාග පැවැත්වීමේ ක්‍රමයක් තියෙන්නේ. එතකොට රටක වෛද්‍ය පීඨ අතර ඒ විදිහේ එකතු වෙලා කරන එක හා සමාන විභාගයක් තියන්නේ. එහෙම තියෙන එක ඒ වගේ වෙන්විච්ච ස්වායක්ත අපට ඕන විදිහට විභාග කරනවා කියලා තිබ්බොත් එතන ප්‍රමිතියක් ගැන නෑ විවෘතභාවයක් නෑ ඒකේ. ඒක මොකද්ද කරන්න කියලා දන්නේ අපි කියනවානේ ගවර්නන්ස් එකක් තියෙන්න ඕනේ කියලා. ඒක නියාමනයක් කරන්න බෑ. එහෙම නියාමනයක් කරන්න පුළුවන් තත්ත්වයක නෑ සාහිත්‍ය මේක. මොකද පහුගිය කාලේ හැසිරුණු විදිහෙන් අපි දැක්කේ ඒ විදිහේ සාකච්ඡාවකට ඒ විදිහේ එකමුතුවකට වෙන් කරගන්න පුළුවන් හදාගන්න පුළුවන් තැනක් නෑ. ඒක කොරිජිබල් නෑ. නිවැරදි කර මගට ගන්න පුළුවන් විදිහ ආයතනයක් බව අපට පේන්නේ නෑ. ඒක නිසා පැහැදිලිවම නැහැ. දැන් හෙට සිදුවෙන සිද්ධිය කිසිසේත් මේකට අදාළ නැති සම්බන්ධයක් නැති ඒ විතරක් නෙමෙයි සම්බන්ධයක් නැතුවටත් වඩා මම දකින්නේ ගැටලුව තවදුරටත් ව්‍යාකූල කරන වැඩක්. දැන් මෙතනදී අනුකූලතාවය දක්වලා තියෙන්නේ මේ වැඩි ඉතා විශාල පිරිසක්ගේ ගැටලුව සහ ප්‍රශ්නයට වඩා එක පුද්ගලයෙක්ගේ ගැටලුවට විතරයි. ඒකින්ද මම හිතන්නේ හෙට සිද්ධ වෙන යන එක මේ ගැටලුව තවත් ව්‍යාකූල කරන දෙයක් පමණයි. අපි පළවෙනි කියන්න පුළුවන් නේද මේ සම්බන්ධයෙන්. දැන් සයිටම් ගැටලුව මුල් කරගෙන පළවෙනි පියවර හැටියට හෙට දිනේ කරන වැඩ කටයුතු අපි ඒක නිසා තමයි පැහැදිලිවම අද කියන්න අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ ඒ කරන දේ සයිටම් ගැටලුව තවදරටත් ඇවිලෙන ගින්නට ගිනි දානවා වගේ වැඩක් මේක මේ පිදුරු දානවා වගේ වැඩක්. මේක විසඳීමේ වැඩක් නෙමෙයි. මේක තවදුරටත් වෛද්‍ය ශිෂ්‍යයන් අවුස්සන වෛද්‍ය ශිෂ්‍යයන්ගේ කනට පාරක් ගැහුවා වගේ වැඩක්. මේක එහෙම නැතුව මේක හොදක් කරන දෙයක් නෙමෙයි අපිට පේන්නේ මෙතන. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් රජය කියනවා සයිටම් ආයතනය රජයට පාරා ගන්න නීතිමය ප්‍රශ්න තියෙනවා කියලා. එහෙනම් මේ රෝහල පාරා ගන්න පුළුවන් නම් අපි අහනවා ඇයි සයිටම් ආයතනය පාරා ගන්න බැරි? මොනවද මේ රෝහලයි මේ දෙකම එකම ආයතනයේ කොටස් දෙකක්? රෝහල පාරා ගත්තා නම් ඇයි සයිටම් ආයතනය පාරා ගන්නේ? එතකොට රජයට ඒකට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. නීතිමය ගැටලුවක් තියෙනවා නම් ඒක සයිටම් ආයතනයටත් ඒ වෙන්න ඕනේ. ඒ විදිහම නෑ. අපි හිතන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සටනෙන් ඈත් වෙලා කියලා. අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය නෙමෙයි වෙන සංගමයක් උදමට තේරෙනවා. අපි හිතන්නේ ඒගොල්ලෝ සටනෙන් අයින් වෙලා කියලා වෙන වෙන විදිහකට සමහරකට ඒගොල්ලන්ගේ ක්‍රමෝපාය වෙනස් වෙලා වෙන්න පුළුවන්. අපි හිතන්නේ ඒගොල්ලෝ සටනෙන් අයින් වෙලා කියලා.